ඔයාට යමක් පාලනය කරන්න ඩිවයින් ඔපචනිටිකක් ඒකන්නේ වරමක් ලැබුණොත් ඔයා මොනදේ පාලනය කරන්නද තෝරගන්නේ. පුළුවන්නම් මෙතනින් එහාට වීඩියෝ එක බලන්න කලින් වීඩියෝ එක චුට්ට කර නවත්තලා ඒ මොකක්ද කියලා කමෙන්ට් එකක් දානවද. ඇත්තටම ඒ වගේ වරමක් මට ලැබුණොත් මම ආයි දෙපාරක් හිත හිත ඉන්නේ නෑ. මම අනිවාර්යෙන්ම තෝරගන්නේ කාලය කියන දේ පාලනය කරන්න තමයි. ඒකට හේතුව තමයි මිනිසා ඇතුළු මේ මුළු විශ්වයම කාලය කියන දේ මත රඳා පවතින එක. ඒ වගේම අපි තවමත් ඒ කාලය කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති එක. ඉතින් මේ තෝරණි ඔන්න ඔය දේවල් නිසා මට හිතුණා ක්‍රිස්ටොෆර් නෝලන්ගේ ඉන්ටර්ස්ටෙලර් කියන අද්විතීය සිනමාපටය හරහා විටෙක මිනිසාව සනසවන දිව ඔසුවක් විදියට වැඩ කරන, විටෙක මිනිසාව නසන, මිනිසාව විඩාවට පත් කරන විසක් ලෙස වැඩ කරන, හැම විටම මිනිසාව මදින් නොකියන්න අල්ලේ නටවන මේ කාලය කියන අර්ම පුදුම සන්දර්භය ගැන ඕගොල්ලොත් එක්ක රසට කතා කරන්න. අපි දැම් බහිමු අද අපේ කතාබහට. කවුරුහර කෙනෙක් මගෙන් ඇහුවොත් මිනිසාගේ පැවැත්ම රඳා පවතින ප්‍රධානතම සාධක මොනවද කියලා මං එයාට දෙන ලිස්ට් එකේ උඩින්ම තියෙන දෙයක් තමයි කාලය කියන්නේ. කොච්චර උත්සාහ කළත් මිනිස්සුන්ට තවම පාලනය කරන්න බැරි. නමුත් අපිව හැම වෙලාවකදීම හැම මොහොතකදීම නිරන්තරයෙන්ම මදි නොකියන්න අල්ලේ නටවන දෙයක් තමයි කාලය කියන්නේ. එක අතකින් ගත්තහම කාලය කියන්නේ දිව ඔසුවක්. හැබැයි තවත් අතකින් ගත්තහම කාලය කියන්නේ මිනිසාව නසන විෂකුත් වෙනවා. හැබැයි ඔය මොනදේ වුණත් අපි තවමත් දන්නේ නැහැ. ඇත්තටම තාමත් අපිට තේරෙන්නේ නැහැ මේ කාලය කියන්නේ මොකක්ද කියලා. ඉතින් ඔය මිනිසාට නොතේරෙන කාලය කියන දේ තේරුම් ගැනීමට මිනිසා නූතන විද්‍යාව, දර්ශනවාදය, විවිධ ආගමික ඉගැන්වීම් වගේ විවිධ මෙවලම් යොදාගෙන ලොකු උත්සාහයක් දරනවා. ඉතින් මිත්‍රවරුනි, මේ කාලය ගැන කාලාවකාශයත් සම්බන්ධ කරලා වෙනත්ම ආකාරයකින් විවරණයක් කරන්න ඉන්ටර්ස්ටෙලර් මූවීක හරහා ක්‍රිස්ටොෆර් නෝලන් සමත් වෙනවා. එතනදී මිනිසා විද්‍යාත්මක දැනුමට සාපේක්ෂව කිතරම් යෝධයෙක් වුණත් ඔහු කාලය කියන ප්‍රපංචයේ ඉදිරියේ හැමදාම හැම මොහොතකදීම අසරණ වෙනවා කියන පණිවිඩය ක්‍රිස්ටොෆර් නෝලන් මේ මූවික පුරාවටම අපිට ටොකු අනිමෙන් කියලා දෙනවා. මිත්‍රෝරණි, කූප ජීවත් වෙන සමයේදී පෘථුවියේ සහ පෘථුවියේ ජීවත් වන මිනිසාගේ ඉරණම තීරණය කරන ප්‍රධානතම සාධකයේ තමයි කාලය. එයාලා පෘථුවියේ ගත කරන හැම තප්පරයකදීම එයාලා පෘථුවියේ විනාශයට කෙමෙන් කෙමෙන් ආසන්න වෙනවා. ඒ නිසා ඒගොල්ලෝ සතුව තියෙන එකම එක විසඳුම තමයි හැකි ඉක්මනින් ජීවයට සුදුසු වෙනත් ග්‍රහලෝකයක් හොයාගෙන පෘථුවියෙන් පිට වෙලා යන එක. ඉතින් ඔය දේ කරන්න මංපෙත් හෙලිපෙහෙලි කරන්න තමයි කූප එයාගේ ක්‍රූ එකත් එක්ක ආලෝක වර්ෂ බිලියන ගාණක් ඈතින් තියෙන ගැලැක්සි එකකට යන්නේ. හැබැයි මිත්‍රෝනි, කූප ඇතුළු පිරිස කාලය මත රඳා පැවතිච්ච පෘථුවියේ ඉරණම වෙනස් කරන්න බාරගත්තත් ඒගොල්ලෝ කරන මේ මිෂන් එකටත් කාලය හරස් වෙනවා. නිකං නෙමේ, මුලින්ම මිල ග්‍රහලෝකයේදී 1/60,000 තීව්‍රතාවයකින් කාලය ඒගොල්ලන්ට එරෙහි වෙනවා. මතකයිනේ, ඒගොල්ල මුලින්ම ගිය මිල ග්‍රහලෝකයේ
පැයක් ගත කළොත් ඒක පෘථිවිය කාලෙන් අවුරුදු 7ක් වෙනවා. ඉතින් ඔය නිසා මිල ප්ලැනට් එකේදී විච්ච අකරතැබ්බ වලින් බේරිලා කූපර් සහ අමීලියා ආයිපාරක් එන්ඩියුරන්ස් යානයට ආවත් ඒගොල්ලෝ මිල ප්ලැනට් එකේ ගත කරේ අවුරුදු 3ක් වුණත් ඒ සඳහා ඒගොල්ලෝ පෘථිවි කාලයෙන් අවුරුදු 23කටත් වඩා වැඩි කාලයක් වැය කරනවා. ඉතින් ඔය කාලය තුලදී කූපර් වයසට යන්නේ පැය 3කින් වුණත් ඔය කාලයේ අතරතුරදී එයාගේ දරුවන් අවුරුදු 23කින් අවුරුදු 23කින් වයසට යනවා. එතකොට එයාගේ දුව එයා පෘථිවියෙන් එනකොට අවුරුදු 10ක පුංචි ළමයෙක් විදියට හිටපු එයාගේ දුව මර්ෆ් දැන් අවුරුදු 35ක පමණ තරුණියක්. එයාගේ පුතා ටොම් මේ වෙනකොට විවාහ වෙලා එයාට දරුවෝ ඉන්නවා. හැබැයි කූපර් තවමත් මැදිවියේ ඉන්න කෙනෙක්. කූපර් වයසට ගිහිල්ලා නැහැ. නමුත් මිට්ටෝර්නි කූපර්ගේ දරුවන් වයසට ගිහිල්ලා. අනිත් අතින් ගත්තහම කූපර්ගේ මාමණ්ඩි ඩොනල් මරණයටත් පත් වෙලා. ඉතින් බලන්න මිට්ටෝර්නි කාලය සමග සටනට එළඹිච්ච කූපර්ට කාලය දීපු උත්තරේ මොන වගේ දෙයක්ද කියලා. කොටින්ම කිව්වොත් කාලයේ නැමැති සටන්කරුවා කූපර්ව කකුල් දෙකෙන් උස්සලා ගෙම්ම පොලේ ගැහුවා වගේ පොලේම ගහනවා. ඉතින් ඕක මූවී එකේ මාරම සංවේදී විදිහට පෙන්වනවා. කූපර් එයාගේ ළමයි එයාට එවපු පණිවිඩ කියවන දර්ශන හරහා. ඇත්තටම මේක තමයි යථාර්ථය. මහ පොළොවේදී පමණක් නෙමෙයි අපරිමිත විශ්වයේදීත් මේක තමයි යථාර්ථය. අපි මොකක්ම හරි දෙයකට දැඩිව ෆෝකස් කරගෙන ඉන්නකොට අපි මොකක්ම හරි දෙයක් වෙත පමණක් දැඩිව අවධානය යොමු කරගෙන ඉන්නකොට අපි දන්නේම නැතුව අපේ වටේ තියෙන දේවල් අපිට මගහැරෙනවා, අපිට මිස් වෙනවා. උදාහරණයක් විදිහට අපි කූපර්ම ගත්තොත් එයා එන්ඩියුරන්ස් ප්‍රොජෙක්ට් එක වෙනුවෙන් ඇප කැප වෙලා ඉන්න කාලය තුලදී එයාට එයාගේ ළමයින්ගේ ළමා කාලය, ඒ ළමයින්ගේ නවයවුන් කාලය, ඒ ළමයින්ගේ තරුණ කාලය, එයාලගේ වැඩිහිටි කාලය, එතකොට ඒ ළමයින්ගේ දරුමුණු පුරන්ගේ ළමා කාලය, එයාගේ දරුවන්ගේ මහලු කාලය වගේ එයාගේ ජීවිතයේ තියෙන හැම වැදගත් සංදිස්ථානයක්ම කූපර්ට මගහැරෙනවා. ඉතින් මිට්ටෝර්නි ඕකම නෙමෙයිද මුදල් පසුපසම දුවන වර්තමාන සමාජයේ ජීවත්වන බහුතරයකට වෙන්නේත්. සල්ලිම හම්බ කරන බහුතරයකගේ පවුල් ජීවිතය බලන් ඉන්නද්දි අවුල් වෙන්නේ ඔය දේ නිසා නෙමෙයිද? ඉතින් ඕගොල්ලොම හිතලා බලන්න මේ පණිවිඩය කොච්චර තාත්වික විදිහට, කොච්චර දාර්ශනික විදිහට, කොච්චර මනෝවිද්‍යාත්මක විදිහට ඉන්ටර්ස්ටෙලර් සිනමාපටය හරහා ක්‍රිස්ටෝපර් නෝලන් අපිට කියනවද කියලා. ඒ විතරක් නෙමෙයි මිත්‍රෝනි, මේ කාලය කියන සංකල්පය මේ සිනමාපටය තුලදී සංගීතය හරහා වෙනස්ම විදිහකට අපිට දැනෙන්න සලස්වනවා. මේ සිනමාපටය තුල මාරම දාර්ශනික සංකේත භාෂාවක්, සිම්බලික් ලැංග්වේජ් එකකුත් තියෙනවා. මේ තමයි එන්ඩියුරන්ස් යානය. හැබැයි මට හිතෙනවා මේ කොටස් 12ක් තියෙන එන්ඩියුරන්ස් යානෙන් ඔරලෝසුවක් සංකේතවත් කරලා එමගින් කාලයේ කියන සංකල්පය සිම්බලික් ලැංග්වේජ් එක හරහා ක්‍රිස්ටෝපර් නෝලන් අපිට පෙන්වනවා කියලා. ඉතින් දැන් වාට පේනවද පිටින් බැලුවහම සයිෆයි මූවී එකක් විදිහට පේන මේ ඉන්ටර්ස්ටෙලර් සිනමාපටය තුල කොච්චර සියුම්, කොච්චර ගැඹුරු, කොච්චර දාර්ශනික දේවල් අන්තර්ගත වෙලා තියෙනවද කියලා. හැබැයි ඉතින් මේ මූවී එක පාරක් විතරක් බැලුවහම ගොඩක් වෙලාවට මේ දේවල් තේරෙන්නේ නැති වෙන්න ලොකු සම්භාවිතාවයක් තියෙනවා. දෙපාරක් තුන් පාරක් මූවික බැලුවොත් ගොඩක් වෙලාවට මේ දේවල් ලාවට හරි ඕගොල්ලන්ට අහුවෙනවා. හැබැයි ඔයාට මේ මූවිකේ තියෙන හැම කොටසක්ම, හැම ජවනිකාවක්ම, මේ මූවිකෙන් පෙන්නන හැම දාර්ශනික පැතිකඩක්ම, හැම කලාත්මක පැතිකඩක්ම, හැම විද්‍යාත්මක පැතිකඩක්ම අඩුවක් නෑර තේරුම් ගන්න ඕනම් ඔයාට පුළුවන් මෙන්න මේ පෙන මූවි රිවිව් එක බලන්න. මේක බැලුවොත් ඔයාට මේ මූවි එක A to Z අස
පස්සක් මුල්ලක් නෑර මදින් නොකියන්න රස ඇතිව තේරුම් ගන්න පුළුවන්. එහෙනම් මිත්‍රෝනේ මේක තමයි අද වැඩසටහනේ අවසානය. මම මේ කිව් දේවල් වලට අමතරව මේ අපි අද කතා කරපු දේ ගැන ඕගොල්ලන්ට වෙනත් අදහස් තියෙනවා නම් දාන්න ඒවා කමෙන්ට්ස් විදිහට. ඒ වගේම ඉන්ටර්ස්ටෙලර් මූවී එක ගැන ඕගොල්ලන්ට තියෙන ඕනෑම අදහසක් දාන්න කමෙන්ට්ස් විදිහට. අපිට පුළුවන් මේ දේවල් ගැන කමෙන්ට් සෙක්ෂන් එකේ තව ටිකක් කතා කරන්න. ඒ වගේම මේ දේවල් ගැන ඔයාට මාත් එක්කම කතා කරන්න ඕනේ නම් ඔයාට පුළුවන් මම හදලා දීලා තියෙන නොලෙජ් බාර් කියන ටෙලිග්‍රෑම් ගෲප් එකට ජොයින් වෙන්න. ඒ වගේම මට Facebook එක හරහා මැසේජ් එකක් එවලත් මේ දේවල් මාත් එක්කම කතා කරන්න පුළුවන්. ඒ හැම දෙයකටම අදාළ හැම ලින්ක් එකක්ම මම දාලා තියන්නම් description area එකේ. ඒ වගේම මේ movie එකට අදාළ review video එකේ link එකක් මම දාලා තියන්නම් description area එකේ. එහෙනම් මේ වගේ තවත් රසවත් වැඩසටහනකින් අපි ඉතාම ඉක්මනින් හමුවෙමු. අදට මම ඔයගෙන් සමුගන්නම්. මම මදුජිත් සාගර.